අයිබෝවන් සුභම සුබ උදෑසනක් ඒ වගේම ජයග්‍රහි දවසක් ප්‍රාර්ථනා කරනවා හිරුවටා සිටින ඔබ සෑම දෙනාටම. අද ක්‍රිස්තු වර්ෂ 2020 ජනවාරි මාස 7 වෙනිදා අඟහරුවාදා දුරුතු මාස පුර 12 තිතිය තමයි යෙදී පවතින්නේ. උදෑසන හිරු දාව සටහන් වෙලා තිබෙනවා 6:24ට. සවස හිරු බැසීම සටහන් වෙලා තිබෙන්නේ සවස 6:09ට. ඒ වගේම තමයි රවිට අයත් කැති නැකත සවස 3:20 දක්වා පවතිනවා. ඉන්පසු සඳුට අයත් රෙහෙර නැකත ලැබීමට නියමිතයි. අද දවසේ මරුසිටින්නේ බටහිර නිසාවෙන් ඔබ කරන කියන සියලුම යහපත් කටයුතු නැගෙනහිර දිශාව බලා කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. සවස 3:12 සිට සවස 4:41 දක්වා කාලය නම් රාහු කාලයට වෙන් වෙලා තිබෙන්නේ. රාහු කාලයේ මගහරවලා ඔබේ කටයුතු කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. දිනයට අධිපති නැකත හිමිවෙන රාජ්‍යකාරක රවිට එකී රවි ධනුරාශිගතව ගමන් කරමින් තමයි අද දවස ඔබට උදා කරන්නේ. ඒ වගේම තමයි බ්‍රහස්පතිත් බලවත් වෙලා අඟහරුත් බලවත් වෙලා පවතින්නේ. පොදුවේ සෑම ලග්න හිමියෙකුටම බුද ආදිත්‍ය නැමැති යෝගයක් උදා වෙද්දී සඳුගෙත් බලවත් වීම අපට දක්නට පුළුවන්. ඉතින් රවිගේ බලයේ පතුරවන අද දවස තුල ඔබේ ලග්නෙන් ලග්නෙට කොයි වගේ ඉරණමක් ඉරණ කරයිද යන වග අපි දැන් විමසලා බලමු. රාජචක්‍රයේ පළවෙනිම රාශියෝ මේෂ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති අඟහරුණා ලග්නෙන් 8 වැන්නේ බලවත් වෙලා ගමන් කරද්දී දිනේට අධිපති නැකත හිමි රවි බලවත් වූ බ්‍රහස්පති සමග 9 වැන් වූ පුණ්‍යස්ථානගතව බලවත් වෙලා ගමන් කරනවා. උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වෙනු නම් මේෂ ලග්නයට සුවිශේෂී වරප්‍රසාද අත්පත් කර ගැනීමේ ඉඩකඩ පවතිනවා. පිය පාර්ශවීය උරුම හරුමකම් ලැබීම වෙනුවෙන් ඉතාමත් යහපත් වෙනවා. පියාගේ කීර්ති නාමයේ දිශාවෙන් තමන්ටත් ප්‍රසිද්ධිය කීර්තිය ආගියතන පිළිගැනීම අද දවසේ දක්නට පුළුවන්. උෂ්ණාධික රෝග පීඩා තමයි හිසට පපුවට අහිතකර බලපෑම් ගෙන දෙන්නේ. ඒ පිළිබඳව නම් ටිකක් පරිස්සමෙන් යුතුව කටයුතු කිරීම වඩාත් වැදගත් වෙනවා. හැකියාවක් තිබෙන උදෑසනම රෝස පැහැති වර්ණයෙන් සැරසීලා දවසේ කටයුතු දියච්චරන් සුභම සුභ දවසක් බවට පහසුවෙම පච්චර ගන්න පුළුවන්. දෙවන රාශියෝ වෘෂභ ලග්නයේ උපන් ඔබත් බලාගෙන ඇත්තේ අද දවස ඔබට කොහොමද කියලා නේද? ඉතින් ඔබේ ලග්නාධිපති නම් සුපුරුදු පරිදි මකර රාශිගතව ගමන් කරද්දී දිනේට අධිපති නැකත හිමි රවි ලග්නෙන් 8 වැන්නේ ගමන් කරන්නේ 8 වැන්නාධිපති සමග සංයෝග වෙලා. එහි යෝගකාරක සෙනසුරු තැන්පත් වෙලා පවතින බව අමතක කරන්න එපා. අඟහරු ලග්නෙන් 7 වැන්නේ බලවත් වෙලා පංචමහා පුරුෂයෝගයක් වන රුචක නැමැති යෝගිකින් ගමන් කරනවා. කොහොම වුණත් අද දවසේ වෘෂභ ලග්නිමියන් කරන කියන කටයුතු වල තරමක ආවේගශීලී ගති ලක්ෂණ කලබලයට කඩිමුඩියට අඩමාණ්ඩ කරනු ලබන කටයුතු නම් ටිකක් ඉහළ මට්ටමක පවතින නිසා අනපේක්ෂිත අනතුරු විපත් ජන දෙන්න පුළුවන්. ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වෙනවා. සෙනසුරුගේ ලග්න අෂ්ටම නැමැති ඒ රාශිතක තත්ත්වය පැවතීම තුළ රවිත් 8 වැන්නේ ගමන් කිරීම නිසා පෙනීමේ දුර්වලතා ඇති කරන්න පුළුවන්. S2 වගේම පරිස්සම් කරගන්න අද දවසේ වෘෂභ ලග්නිමියන් අමතක කරන්න එපා. හැකියාවක් තිබෙන උදෑසනම 23 වන්නේ සැරසීලා දවසේ කටයුතු දියච්චරන් සුබ දවසක් බවට පහසුවෙන්ම පච්චර ගන්න පුළුවන්. තුන්වන රාශියෝ මිතුරු ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ බුධ. එකී බුධ දිනේට අධිපති නැකත හිමි රාජ්‍යකාරක රවි සහ 7 වැන්නාධිපති බ්‍රහස්පති සමග සංයෝග වෙලා ලග්නෙන් 7 වැන්නේ ගමන් කරනවා. බුද ආදිත්‍ය නැමැති යෝගයක් උභේචාර යෝගයක් ගොඩනගලා පවතිද්දී ගුරු හංස නැමැති පංචමහා පුරුෂයෙකුත් එදී පැවතීම ඉතාම අශුභයි. වෙනතට වඩා පවුල කෙරේ වැඩි උනන්දුවක් කැපවීමක් නැඹුරුවක් ඇති කරන දවසක් ඇටියට මිතුරු ලග්න හිමියන්ට හඳුන්වන්න පුළුවන්. පවුලේ සතුට සැනසුම සහජීවනයේ වර්ධනය කර ගැනීමේ හැකියාවත් පවතිනවා. ප්‍රේමයේ ආලයේ විවාහයාසිත ස්ථිර තීඳු තීරණ ගන්න නොහැකිව සිටි මිතුරු ලග්න හිමියන්ට ඕන අද දවසේ මේ පිළිබඳ ස්ථිර තීඳු තීරණ ගැනීමේ හැකියාව පවතිනවා. වැඩිහිටියන්ගේ ආශිර්වාද වැඩිහිටියන්ගේ කරුණාව ආදරය යොමුන දවසක් ඇටියටත් අද දවස හඳුන්වන්න පුළුවන්. චර්ම රෝග තමයි අද දවසේ ඔබට අහිතකරතා ගෙන දෙන්නේ. එවැනි සුළු අසනීප තත්වයකදී පවා ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම වඩාත් වැදගත් වෙනවා. 23 පැහැ තමයි මිතුරු ලග්නයේ උපන් ඔබේ ජයග්‍රහී වර්ණයේ වෙන්නේ. හතරවන රාශියෝ කටක ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ සඳු. එකී සඳු ලග්නෙන් 11 වැන් වූ අයස්ථානගතව බලවත් වෙලා ගමන් කරමින් තමයි අද දවස ඔබට උදා කරන්නේ. ඒ වගේම තමයි දිනේට අධිපති නැකත හිමි වෙන්නේ රාජ්‍යකාරක රවිට. එකී රවි යෝගකාරක බ්‍රහස්පති සෙනසුරු බුධ සහ කේතු සමග පිරිවරාගෙන ලග්නෙන් 6 වැන් වූ රෝගස්ථාන සතුරු ස්ථානගතව ගමන් කරනවා. බොවිට උදෑසන කාලයේ තරමක මානසික වශයෙන් පීඩා කරදර මතු කිරීමේ ඉඩකඩ පවතිනවා. ආර්ථික වශයෙන් ලැබීම් සඳහා යාපත් වුවත් මානසික වශයෙන් පීඩා කරදර තමයි ගෙර දෙන්නේ. බොහෝ විට ඔබෙන්ම උදව් උපකාරගත් පිරිස ඔබට එරෙහිව කටයුතු කිරීම නිසාවෙන්
කලකිරීම පසුතැවීම වලට ලක්වීමේ ඉඩකඩත් ඉහළ මට්ටමක පවතිනවා. ඒ විතරක් නෙමේ කාන්තා පාර්ශවයන් සමග කටයුතු කරද්දී ටිකක් කල්පනාකාරී වන්න. බොහෝ විට ඔවුන් සමග කරන සාමූහික ක්‍රියාකාරකම් නිසාවෙන් චරිතයට කීර්තියට හානි ගෙන දීමේ ඉඩකඩ ටිකක් ඉහළ මට්ටමක පවතින නිසා. ජලය දිය රාශිතව වගේම ජංගම ව්‍යාපාරාදී කටයුතු කරන කටකලක් නිමයන්ට සුවිශේෂී වරප්‍රසාද අත්පත් කරගන්න පුළුවන්. උණ ප්‍රතිශාව වැනි බෝවන රෝග පීඩා තමයි ඔබට අහිතකරතා ගෙන දෙන්නේ. අවේලාවේ ස්නානය කිරීම වලින් තමයි අද දවසේ පරිස්සම් වෙන්න ඕන. සුදු පැහැති වන්නෙන් සැරසෙන දවසේ කටයුතු දියච්චරන් යහපත් දවසක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. පස්වන රාශිය සිංහ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ රවි. එකී රවිටම අයත් නැකතත් තමයි අද දවසේ එදී පවතින්නේ. එකී රවි ලග්නයෙන් පස්වැන්න වූ විද්‍යාස්ථාන පූර්ව පුණ්‍යස්ථානගතව ගමන් කරන්නේ පස්වැන්නාධිපති බලවත් වූ බ්‍රහස්පති සමග සංයෝග වෙලා. එහි බුදත් තැන්පත් වීම නිසාවෙන් බුධ ආදිත්‍ය යෝගයක් උභේචාරී යෝගයක් ලග්නයෙන් පස්වැන්න එදී පැවතීම ඉතාමත් සුබයි. අධ්‍යාපන කටයුතු වෘත්තීය දියුණුව වෙනින් ඔබ විසින් ගනු ලබන තීඳු තීරණ ක්‍රියාමාර්ග අතිශයම සාර්ථක වෙනවා. තරඟකාරී කටයුතු ජයග්‍රහණත්පත් කරගන්න පුළුවන්. සම්මුඛ පරීක්ෂණ ක්‍රීඩා තරඟ ආදීට සහසම්බන්ධ වෙන සිංහ ලග්නමයන්ට සුවිශේෂී වරප්‍රසාද උරුම වන දවසක් හැටියටත් අද දවස සැලකීමේ ඉඩකඩ තිබෙනවා. යුග ජීවිතාසිතෝ පසුගිය දින කීපයේදී තිබුණා වූ යම් යම් නොහොඳ නොක්කඩු තත්ත්වයන් निराකරණය කරගන්න අවකාශ ලැබෙන අතර දුවා දරුවන්ගේ ක්‍රීඩා අධ්‍යාපනික ජයග්‍රහණ පිළිබඳ සතුටු වීමේ ඉඩකඩත් පවතිනවා. පිටකොන්ද ආශ්‍රිත ආබාධතා තමයි සිංහ ලග්නමයන්ට ගෙන දෙන්නේ. කලබලයට කඩිමුඩියට තෙත සහිත ස්ථානවල ගමන් කරද්දී නම් ටිකක් පරිස්සම් වුණොත් වඩාත් වැදගත් වෙනවා. රතු පැහැ තමයි ඔබේ ජයග්‍රහයි වන්නේ වෙන්නේ. හයවන රාශිය වූ කන්‍යා ලග්නය පන්නවත් බලාගෙන ඇත. අද දවස ඔබට කොහොමද කියලා නේද? උන ඔබේ ලග්නාධිපති ලග්නෙන් හතරවැන්න වූ ගෘහස්ථානගතව දිනයට අධිපති නැකතේමි රවි. ඒ වගේම සෙනසුරු කේතු වගේම හතරවැන්නාධිපති බලවත් වූ බ්‍රහස්පති සමග සංයෝග වෙලා ලග්නෙන් හතරවැන්නේ ගමන් කරන්නේ. පංච මහා පුරුෂෝගයක් වන ගුරු හංස නැමැති යෝගයේදී පවතිද්දී අඟහරු ලග්නෙන් තුන්වැන්න වූ වික්‍රමස්ථානගතව බලවත් වෙලා ගමන යෙදෙනවා. බොහෝ විට අද දවසේ කන්‍යා ලග්නමයන්ට තමන්ගේ අරමුණු බලාපොරොත්තු අභිප්‍රායන් සාර්ථක කර ගැනීමේ ඉඩකඩ පවතිනවා. කලක පටන් තිබුණා වූ බලාපොරොත්තුවක් සාර්ථක වීමේ ප්‍රීතිය භුක්ති විඳීමේ ඉඩකඩත් කන්‍යා ලග්නමයන්ට එදී පවතින බව අමතක කරන්න එපා. ඒ විතරක් නෙමේ ගේදොර සතුට සමගිය සහජීවනයටත් ගෙදර දොරට අවශ්‍ය කරන බඩුවක් බාහිර ආදිය මිලට ගන්න සිහින මවමින් සිටි කන්‍යා ලග්නමයන්ගේ සිහින යථාර්ථය බවට පත් කර දෙන්නත් උදා වෙච්ච අද දවසේ තිබෙන ග්‍රහසිත්තම ඉතාමත් වැදගත් වෙනවා. දුර බැහැර ඥාතියෙකුගේ අසනීපයක් යෝවක් වෙනුවෙන් වෙහෙස කර ගමන් බිමන් සවස් භාගය වෙනට බහුල කරන්න පුළුවන්. නිසි වේලාවට ආහාර පාන නොගැනීම නිසාවෙන් ශාරීරික අප්‍රාණිකත්වයන් වගේ මුදරාගත උෂ්ණාධික රෝග පීඩා මතුවීමේ ඉඩකඩ පවතිනවා. දුර බැහැර ගමන් බිමන් දුර බැහැර ව්‍යාපාර ආදියෙන් ලාභ ඉලක්ක සපුරා ගැනීමේ ඉඩකඩත් අද දවසේ නොඅඩුවම පවතින බව අමතක කරන්න එපා. රෝස පැහැති වන්නෙන් සැරසිලා දවසේ කටයුතු දියච්චරන් ශුභ දවසක් බවට කන්‍යා ලග්නය පන්න ඔබට පහසුවෙන්ම පත් කරගන්න පුළුවන්. හත්වන රාශිය තුලා ලග්නය පන්න ඔබත් බලාගෙන ඇත. අද දවස ඔබට කොහොමද කියලා නේද? ඔන්න ඔබේ ලග්නාධිපති වෙන්නේ සිකුරු. එකී සිකුරු මකර රාශිය හතරවැන්නේ ගමන් කරමින් තමයි අද දවස ඔබට උදා කරන්නේ. ඒ වගේම තමයි ලග්නෙන් තුන්වැන්න වූ වික්‍රමස්ථානගතව දිනේට අධිපති නැකතෙහිමි රවි. 11වැන්නාධිපති ලෙසින් ගමන් කරන්නේ බලවත් වූ බ්‍රහස්පති යෝගකාරක සෙනසුරු බුධ කේතු සමග සංයෝග වෙලා. ඒ වගේම තමයි අඟහරු ලග්නෙන් දෙවැන්න වූ ධනස්ථානගතව ගමන් කරනවා. බොහෝ විට අද දවස තුළ අන් අයගේ පිළිගැනීම අන් අයගේ ආකර්ෂණය නිතතින්ම හිමිවන දවසක් හැටියට සලකන්න පුළුවන්. ආකර්ෂණීය ගමන් විලාසයක් ආකර්ෂණීය කතාබහක් වගේම ආකර්ෂණීය ඇඳුම් පැළඳුම් වල උරුම හරමකම් කියන්න අද දවසේ තුලා ලග්නමයන්ට අවකාශ ලැබෙනවා. ප්‍රිය සම්භාෂණ උත්සව අවස්ථා ටිකක් ප්‍රබල කරන දවසක් හැටියට අද දවස සලකන්න පුළුවන්. ඒ වගේම තමයි අනවශ්‍ය කාර්යබහුලත්වයක් නිසාවෙන් පවුලේ සතුට සමගිය සහජීවනයටත් බාධා කරදර ඇති කරනවා. රාත්‍රී කාලයේ ගමනදී බිමනදී තමන්ගේ ආරක්ෂාව පිළිබඳව නම් වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වෙනවා. ධනහිස් පිටකොන්ද ආශිත ආබාධතා පිළිබඳව තමයි වැඩි අවධානයක් යොමු කළ යුත්තේ. රතු පැහැ තමයි ඔබේ ජයග්‍රහයි වන්නේ වෙන්නේ.
අටවන රාශිය උච්චික ලක්නය උපන් ඔබේ ලක්නාධිපති වෙන අඟහරු. එකී අඟහරු ලක්නගතව බලවත්වල පංචමහා පුරුෂෝගයක් වන රුචක නැමැති යෝගකින් ගමන් කරදි දිනයට අධිපති නැකතෙහිමි රවි. ධනස්ථානාධිපති බ්‍රහස්පති සෙනසුරු කේතු සහ බුදු සමග සංයෝගල පවතිනෝ. රවිගේ බලවත්වීම තුළ බොහෝ විට තමන්ට අයවයුතු යම්කිසි මුදලක් තිබුණනක් අන්නේ මුදල් අයකර ගැනීමේ ශක්තිය ගෙන දෙනවා. ඒවකම තම රාජ්‍යංශයේ රැකයා බලාපොරොත්තු වෙච්ච උදවියගෙත් බලාපොරොත්තු සපල කරගන්න අද දවස ඉතාමත් යහපත් වෙනවා. උච්චික ලක්නය උපන් ඔබ බොහෝ විට කලක අයදුම් කර තිබූ කරුණු කාරණාව සාර්ථක වීමේ ප්‍රීතිය භුක්ති විඳීමේ ඉඩකඩ පවතින අතර විදේශගත ශිෂ්‍යත්වයක් ආදියත් ලබා ගන්න අද දවසේ තිබෙනව ග්‍රහසිත්තම ඉතාමත් වැදගත්. ධනහිස් පිටකොන්දාසිත ආබාධතා ගෙනදෙන නිසා කලබලයට කඩිමුඩියට කරනු ලබන කටයුතුවලදී ටිකක් පරිස්සම් වුණොත් අද දවසේ තිබෙන අවහිරතාවට පහසුවෙන් මගහරව ගන්න පුළුවන්. ඒ වගේම තමයි දුරබැහැර ඥාතීන් සමග හිතමිත සල්ලාපයේ යෙදෙන්න ඔවුන් සමග ව්‍යාපාරාදී ආරම්භ කරන්නත් අද දවසේ තිබෙන අග්‍රහ රටාව ඉවහල් වෙනවා. දම්පැහැති වර්ණෙන් සැරසිලා දවසේ කටයුතු දියත්චරන් සුභ දවසක් බවට පහසුවෙන් පච්චර ගන්න පුළුවන්. නමෝන රාශියෝ ධනු ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ බ්‍රහස්පති. එකී බ්‍රහස්පති ලග්නගතව බලවත්වල ගුරු හංස නැමැති යෝගකින් ගමන් කරද්දී දිනේට අධිපති නැකත හිමියනේ යෝගකාරක රවිට. එකී රවිත් ඔබේ ලග්නගතව ගමන් කරනවා බුධ කේන්ද්‍රගත බලයෙන් දිග් බලයෙන් යුතුව තැන්පත් වෙලා පවතිද්දී. ගුරු හංස යෝගයක් බුධ ආදිත්‍ය යෝගයක් උභේචාරී යෝගයකට අමතරව ධර්ම කර්මාධිපති නැමැති මහා බලගතු රාජයෝගිකුත් ධනු ලග්නයේ උපන් ඔබට ඉදී පැවතීම ඉතාමත් යහපත් වෙනවා. කරන කියන කටයුතුත් කරන්න බලාපොරොත්තු වන කටයුතුලත් සාර්ථකත්වය අත්විඳීමේ ඉඩකඩ පවතින. සුළුවෙන් ආරම්භ කර ලබන කටයුත්තක් මහා පරිමාණයක් දක්වා ව්‍යාප්ත කරගන්න අද දවසේ ධනු ලග්න හිමියන්ට අවකාශ ලැබෙනවා. උපදේශන වෘත්තීන් වගේම නීතිඥ වෘත්තීන් තුළ නිරත වෙන්නා වූ ඔබට අද දවසේ සුවිශේෂී වරප්‍රසාද අත්පත් කරගන්න පුළුවන්. මව් පාර්ශවීය ලැබීමෙනුවෙන් තිබුණා වූ යම් යම් දෝෂකාරී තත්ත්වයන් निराකරණය කරගන්න මව් පාර්ශවීය ලැබීම සඳහා අද දවසේ මාර්ගයේ විවෘත වන ආකාර තමයි පවතින්නේ. උණ ප්‍රතිශාව වැනි භුවන රෝග පීඩා තමයි ඔබට අහිතකරතා ගෙන දෙන්නේ. අවේලාවේ ස්නානය කිරීම ජලාශ්‍රිත කටයුතු වලදී වඩාත් පරිස්සම් වෙන්න තැමිටි පැහැය තමයි ඔබේ ජයග්‍රහී වර්ණය වෙන්නේ. දහවන රාශිය වූ මකර ලග්නය උපන් ඔබත් බලාගෙන ඇති අද දවස ඔබට කොහොමද කියලා නේද? ඔන්න ඔබේ ලග්නගතව යෝගකාරක සිකුරුගේ ගමන සිද්ධ වෙද්දී දිනයට අධිපති නැකත හිමි රවි ලග්න 12 වෙනි වූ ඈස්ථානගතව ගමන් කරනවා. රවි 12 වෙනි ගමන් කරනවා කියන්නේ නීති කරදර බාධක මතුවීමේ ඉඩකඩ පවතිනවා. අන් අය වෙනුවෙන් අපාදී රස්සන් කරද්දී අන් අය විශ්වාස තබලා ණය මුදලක් ගැනීමේදී වගේම ණය මුදලක් දීමේදීත් දෙපාරකට වඩා වැඩි වාර ගානක් සිතා බලන්න මකර ලග්න හිමියන් අමතක කරන්න එපා. බොහෝ විට තමා සමග සමීපයේ සිටින උදවියගෙන්ම චරිතයට කීර්තියට හානි ගෙන දීමේ ඉඩකඩ පවතිනවා. සතුර කවුද මිතුර කවුද යන වග වෙන්වෙන් වශයෙන් හඳුනාගෙන දවසේ කටයුතු දියත්චරොත් තිබෙන අවහිරතාව ඔබට පහසුවෙන් මගහරවා ගැනීමේ හැකියාව ශක්තිය ධෛර්යය පවතිනවා. උදරාගත ආබාධතා වගේම ආහාර අපත්‍ය වීම ආහාර ජීර්ණ වීමේ දුර්වලතා තමයි මකර ලග්න හිමියන්ට බහුල කරන්නේ. නිසි වේලාවට වගේම පාලනය යුතු ආහාර පාන ගත්තොත් අද දවසේ තිබෙන අවහිරතාව ඔබට පහසුවෙන් මගහරවා ගන්න පුළුවන්. රන්වන් පැහැය තමයි ඔබේ ජයග්‍රහී වන්නේ වෙන්නේ. 11 වන රාශිය කුම්භ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ සෙනසුරු. එකී සෙනසුරු ලග්නයෙන් 11 වෙනි අයස්ථානගතව ගමන් කරන්නේ 11 වෙනාධිපති බ්‍රහස්පති සහ කේතු බුධ සංයෝග වෙලා. දිනේට අධිපති නැකත හිමි රවිත් 11 වෙනි ගමන් කිරීම ප්‍රබල ධන යෝගයක් හැටියට කුම්භ ලග්නියන්ට හඳුන්වන්න පුළුවන්. කලකපටන් නවතා දමා තිබූ කටයුතු නවතාවකින් යුතු ආරම්භ කිරීමේ ඉඩකඩ පවතිනවා. රැකී රක්ෂා වගේම පදිංචි ස්ථාන ආශ්‍රිතව තමන් වෙනස් වීම බලාපොරොත්තු වුණා නම් අන්නේ වෙනස යහපත් අයුරින් ඉෂ්ට සිද්ධ කරගන්න උදා වෙච්ච ග්‍රහ රටාව ඉතාමත් යහපත්. ඒ වගේම තමයි දුරබැහැර ගමන් බිමන් තුළින් අපේක්ෂිත ලාභ ඉලක්ක සපුරා ගන්න දේශයෙන් ජාතියෙන් ආගමෙන් පිටස්තරය සමග ආයෝජන කටයුතු හවුල් ව්‍යාපාර ගිවිසුම් ආදී අස්සම් කරන් ඉන්නෝ නම් මෙන්න මේ තත්ත්වයන් වල සාර්ථකත්වය පහසුවෙන්ම ළඟා කර ගැනීමේ ඉඩකඩ පවතිනවා. ආගම දහම කෙරෙහි ගැඹුරු තැන් සොයා බලන්න උත්සාහවන්ත වීම වගේම ආගමික නායකාදීන්ගේ ඇසුරත් නොඅඩුවම ලැබීම නිසාවෙන් කුම්භ ලග්න හිමියන්ට සුවිශේෂී අත්දැකීම් හිමිවන දවසක් හැටියට අද දවස සලකන්න පුළුවන්. වියලි කැස්සක් තමයි ඔබට අහිතකරතා ගෙන දෙන්නේ. අධික සීතල ආහාර පාන ගැනීමේදී ටිකක් පරිස්සම් වීම වැදගත් වෙනවා. ලා නිල් පැහැ තමයි ඔබේ ජයග්‍රහී වන්නේ වෙන්නේ. අවසාන රාශිය මීන ලග්නයේ උපන් ඔබේ
ලක්නාධිපති වෙන්නේ බ්‍රහස්පති එකේ බ්‍රහස්පති ලක්නෙන් 10 වෙන්නේ බලවත් වෙලා පංච මහ පුරුෂෝගයක් වුණු ගුරු හංස නැමැති යෝගිකින් ගමන් කරනවා. ඒ වගේම තමයි දිනේට අධිපති නැකත හිමි රවි ලක්නෙන් 10 වෙන්නේ කේන්ද්‍රගත බලයෙන් දික් බලයෙන් යුතුව තවතිමත් ඉතාම අසුබයි. එයි බුද්දත් සෙනසුරුත් කේතුත් සංයෝග වෙලා පවතිනවා. තරමක গুপ্ত චරිත ලක්ෂණ මතු කිරීමේ ඉඩකඩ අද දවසේ මීන ලක්නිමියන්ට පවතිනවා. පවුලේ කෙනෙක්වත් අවවාද අනුශාසනා දෙනවට එතරම් කැමැත්තක් නොවන ආකාර තමයි පවතින්නේ. බොහෝ පවුලයටවත් තමන්ගේ තීරුම් ගැනීමට නොහැකි චර්යා රට අද දවසේ මීන ලක්නිමියන්ගේ නිරූපණය වෙන නිසා දැඩි ආත්ම විශ්වාසකින් යුතුව විවෘත මනසකින් යුතුව දවසේ කටයුතු දියත් කිරීම වැදගත් වෙනවා. තමාගේ හිතවතෙකුට සිදුවන්නා වූ යම්කිසි අපහසුතාවයක් වෙනුවෙන් දවසේ වැඩි කාලයක් ඒ සඳහා කැපකිරීමුත් අද දවසේ මීන ලක්නිමියන්ට දක්නට ලැබෙනවා. නිසි වේලාවට ආහාර පාන නොගැනීම නිසාවෙන් උදරාගත උෂ්ණාධික රෝග පීඩා ගැන දෙන්න පුළුවන්. ඒ පිළිබඳව ටිකක් සැලකිල්ලක් දක්වලා අද දවසේ කටයුතු දියත්චරන් දුරබැහැර ඥාතිකුගේ අසනීපයක් වියෝවක් වෙනුවෙන් සවස් භාගයට වෙහෙසකර ගමන් බිමන් පවා බහුල කිරීමේ ඉඩකඩ තිබෙනවා. ඒ වගේම තමයි තමාට තිබෙන්නා වූ අතපසු වීම අමතක වීම වගේම සොරසතුරු කරදර බාධා යෙදෙන්නත් පුළුවන්. වටිනා කියන බඩු බාහිර ආදී පරිශීලනය කරද්දී ටිකක් පරිස්සම් වීම තමයි වැදගත් වෙන්නේ. රන්වන් පැහැයෙන් සැරසිලා දවසේ කටයුතු දියත්චරන් සුබ දවසක් බවට පහසුවෙන්ම පච්චර ගන්න පුළුවන්. රාශි 12ම තිබෙන්නා වූ හිතකර තත්වයන් පෙරදරි කරගෙන අහිතකර තත්වයන් පිළිබඳ හොඳ අවබෝධයකින් යුතුව අද දවසට ඔබ මුහුණ දෙන්න. එවිට ඔබේ කටයුතු වල සාර්ථකත්වය පහසුවෙන්ම ළඟා කර ගන්න පුළුවන්. ඔබ සෑම දිනාගෙම යහපත් බලාපොරොත්තු සිතුම් පැතුම් අද දවසේ ප්‍රාර්ථනා කරන අයරිම ඉෂ්ට සිද්ධ වේවා කියලා මේ උදෑසනම ප්‍රාර්ථනා කරනවා.